අධ්‍යාපනය කියල කියන්නේ ඔබට පොත පත සහ ඔබට පෙර සිටපු සියලු දෙනාම මෙන මේ යැයි මේ යැයි කියල සඳහන් කරලා තියෙන දැනුම කරුණු විදිහට ඔබට ලබල දෙන එක. ඔබ පුංචි කාලෙ ඉඳලම විෂයන් ගණනාවක් ඉගෙන ගන්නවා 10 වසර වෙනකම්. විෂයන් 10ක් දැන්. අපේ කාලේ 8යි. මෙන්න මේ විෂයන් 10ක් ඉගෙනගෙන හරි සංකීර්ණයි. ගණිතයේ විද්‍යාව සිංහල බුද්ධ ආගම සමාජ අධ්‍යයනයේ ඉතිහාසය තියෙනවද? කොහොම වුණත් අපිට ඉගෙන ගන්න තියෙන ওই විෂයන් 10 හරිම සංකීර්ණ විදිහට කාල පරිච්ඡේද බෙදලා බෙදලා ඇවිල්ලා 10 වසරේදී නැත්නම් 11 විභාගෙ ලියලා අවසන් වෙලා ඔබට කියනවා එක විෂයක් තෝරගන්න කියලා. මෙතන පුංචි ගැටලුවක් තියෙනවා. ඔබට තෝරගන්න තියෙනවා ගණිතයේ විද්‍යාව සිංහල වගේ කලා ශාස්ත්‍ර කීපයක් තියෙනවා වාණිජු. මෙන්න මේ ශාස්ත්‍රවලදී අපි කියමු ගණිතය තෝරගත්තා කියලා. ඔබ ගණිතය තෝරගත්තාම ඔබට හිතෙනවා ඒ ඉන්න ගමන් සින්දුවකුත් කියන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ කලා විෂය සංගීතයත් එක්ක. ඔබට හිතෙනවා ඔහොම ඉන්න ගමන් විද්‍යාව කියන එකෙන් විද්‍යාව කියන විෂය තෝරගන්නවා ඔබ උසස් පෙළට. ඔබ උසස් පෙළට ඒ විද්‍යාව කියන විෂය තෝරගෙන ඉන්න ගමන් හිතෙනවා ඔබට පාසලේ තියෙන නාට්‍යයට මමත් හොඳ චරිතයක් වෙලා මේ නාට්‍යයේ තියෙන රංගනයේ තියෙන දෙයක් මටත් ඉගෙන ගන්න තියෙනවා නම් හොඳයි කියලා. හැබැයි ඒක තියෙන්නේ වෙනම පැත්තක. එහෙම හිතිලා තියෙනවා කියලා මම දන්නවා. එහෙම හිතන ළමයි ඉන්නවා. මෙතන මං දකින ප්‍රශ්නේ තියෙන්නේ මට හිතෙනවා මේක අනිත් පැත්ත හැරුණා නම් හොඳයි කියලා. මොකද පුංචි කාලේදී එකක් ඉගෙනගෙන ඇවිල්ලා ටිකක් සංකීර්ණ බුද්ධියක් හැකියාවක් තියෙනකොට ගොඩක් ඉගෙන ගන්න දැම්ම නම් හොඳයි කියලා. මම කියන්නම් මෙන්න මේ தত্ত্বය ඔබ සමනය කරගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වરૂපය. පුංචි කාලේදී අකුරු හොඩියන ඉගෙන ගන්නේ. ඒ වෙලාවේදී ඉගෙන ගන්න නැහැනේ සාක ශෛල සත්ව ශෛල ගැන. ඒ වෙලාවේදී අකුරු ඉගෙන ගන්න වෙලාව. ඊට පස්සේ ටිකක් ඉහළට එනකොට ඔන්න ඉගෙන ගන්න මේ අකුරු ටික එකතු කරලා වචන හදන්න. එතකොට වචන ඉගෙන ගන්න කාලේදී ඔබලා වාක්‍ය රචනා ලියන්න දන්නේ නැහැ. ඒ වෙලාවේදී ඔන්න රචනා කරන්න ඔක්කොම පුරුදු කරගන්නවා. තව පීවරෙන් පීවර මෙහෙම ඇවිල්ලා ඒ වෙලාවේදී ඔබ ගණිතයේ සිංහල විද්‍යාවාදී මේ පීවරෙන් ඉහළට එනවා. මේ ඉහළට එනකොට ඔබ දන්නේ නැතුව ඔබ තුල මම කියව නේද අධ්‍යාත්මය කියන වචනේදී ඔබ තුල ගොඩනගෙන හැඟීම් මතුවෙන්නේ යම් කිසි කාර්යයක් තුල ඒකාකාරීව තමුන් යම් කිසි වැඩි කාලයක් ඒ තුල ගත කරනකොට එයින් මතුවන හැඟීමක් තියෙනවා. ඒක සભ્યත්වෙන් යහපතෙන් විනයවත්ව සහ ගුණවත්ව සිද්ධ වෙන දෙයක් නම් ඒ තුල තමුන් තුල මතුවෙන දේ ගුණාත්මකයි. ඒක අධ්‍යාත්මය. ඔන්න ඔය විෂය මාලාව තුල සිද්ධ වෙන සමහර තමුන්ට හැඟෙන කැමති හිතෙන තමුන්ගේ ආකල්ප ඒ තුලත් එක්ක ගමන් කරන තමුන්ගේ සිහින එලි දකින දේවල් තියෙනවා ඔය විෂයන් වල. අන්නේ විෂය විවිධ විෂයන් වල තියෙන අන්නේවත් එක්ක ඔබ දන්නේ නැතු ඔබ බද්ධ වෙනවා. අන්න එහෙම බද්ධ වෙලා තමුන්ගේ ජීවිතේ පරිබාහිරව සිද්ධ කරන සමහර ගනු දෙනවලදී මෙන්න මේවා උපුටා ගන්නවා. මේවෙන් එලි දැක්වීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ වගේ තත්වයක් උඩ ඔබ මහා තරංගකාරී යුගයකට එළඹෙනවා උසස් පෙළ. ඒ වෙලාවේදී එක විෂයක් තෝරගත්තාම ඔබ දන්නේම නැතුව මානසික ආතතිය කියලා අපේ හාමුදුරුවෝ දේශනා කරලා ගියා. දන්නේම නැතුව මේ ඒකාකාරී පීඩාව කියන එකට ඔබේ මනස යම් ආකාරයකට හානියක් ඇති කරන්නට සමත් වෙනවා. මෙන්න මේ ඒකාකාරී පීඩාව කියන එක තමන් තුළින් නැති කර ගන්න ඔබට උදව් වෙන්නෙම කලාව කියන විෂය. ඒක විෂයක් විදිහට මම දකින්න කැමති නැහැ. කලාව ඔබට ඔබේ ඒකාකාරී පීඩණය ඔබ තුළින් ඉවත් කරන්න තියෙන එකම මඟ.
එනිසා මතක තියාගන්න ගණිතය කියන විෂය කවුරුන් හෝ ඉතාම හොඳින් සමත් වෙනවනම් ඒ සමත් වෙන කෙනා මෙතන්ට ඒගෙන අධ්‍යාපන ආයතන තමුන්ගේ පාසලට කීර්තියක් ලැබලා දීලායි සමත් වෙන්නේ. හැබැයි මතක තියාගන්න අන්නේ සමත් වෙලා කීර්තියක් ලැබලා දීලා ගණිතයේ විෂය පමණක් හදාරලා එයින් කීර්තියක් හදලා දීලා ඔබ මේ ලංකාවෙත් හොඳ තැනකට යයි ලෝකෙත් හොඳ තැනකට යයි. හැබැයි ඔබ ඔබේ ජීවිතයේ අනෙකුත් වටපිටාවත් එක්ක තියෙන සම්බන්ධතාවයන් වලදී ඔබ බොහොම පසුපසින් බිඳ වැටුණු චරිතයක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි ඔබ දැනුමෙන් පෝෂණය වෙන යන ගමනට ඔබ ශක්තියක් වුණාට ඔබ හැඟීමෙන් පෝෂණය වෙලා යන ගමනේදී තමයි ඔබේ වටපිටාව ඔබට එකතු වෙන්නේ ඔබ සතුටුදායක පරිසරයක් ඔබේ වටපිටාවේ ගොඩනගා ගන්නට ඔබ තුල මතු කරගත යුතු සහ මතු විය යුතු හැඟීම මතු වෙන්නේම කලාවත් සමගමයි. ඒ නිසා ඔබ විද්‍යාව හෝ ඒ වගේම ඔබ ගණිතය හෝ වාණිජ්‍යමය හෝ වෙන විෂයක් හෝ ඔබ හදාරනවා නම් ඒ තුළම ගැවසෙනවා නම් ඔබේ මානසික ආතතිය නැත්තම් ඒකාකාරී ක්‍රියාව තුළ ඔබ තුලින් මතු වෙන ඒ පීඩාකාරී හැඟීම තුලින් දුරු කරගන්න තියෙන එකම දේ තමයි පුංචි කාලේදී ඉගෙනගත්තු සමහර දේවල් වලින් මතු වුණු ඔබේ ගතිගුණ එළියට දාගන්න අවස්ථාවක් හදලා ගන්න එක. ඒ නිසා කලාව කියන එක මේ ශිෂ්‍යයා තුලින් ගිලිහෙන්නට දෙන්නට හොඳ නැහැ.